ලෝවටා කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. බයෝනා ලයිෆ් ස්ටයිල් ඔබ වෙත ගෙනීමේ පූර්ණ අනුග්‍රහය. බයෝනා බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අයිවන් සුබදස්සනක්. අපි අද දවසේ ලයිෆ්ස්ටයිල් හරහා බයෝනා පිළිබඳ කතා බහ කරන්න සූදානම් වෙනවා. ගෙවි ගිය දවස් කිහිපය පුරාවටම බයෝනා පිළිබඳව දැනගන්නට උත්සාහ කරන පිරිස බොහෝයි. විශේෂයෙන්ම බයෝනා ෆෑන් පේජ් කරහා, විශේෂයෙන්ම අනිත් කාරණාව ලිපිනයන් දුරකථන මාර්ග මේ ඔසේ නිරන්තරයෙන්ම තොරතුරු විමසනවා. සමහර කාරණා පිළිබඳව, නොදන්නා කරුණු පිළිබඳව තොරතුරු විමසනවා. ඉතින් ඒක නිසා අද දවසේ අපි ඒ අයට ඉඩ ලබා දෙන්නට සූදානම් වෙනවා. ඒ අය යොමු කරන ලද ප්‍රශ්නවලට, ඒ ගැටලුවලට හංසිකා වීරවර්ණට අවස්ථාව ලබා දෙනවා. හංසිකා, මේ වෙලාව ඔබ අනිවාර්යව බලාගෙන ඇති. හංසිකා අහලා තිනවා බයෝනා කියන්නේ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මිලදී ගන්න පුළුවන් නිෂ්පාදනයක්ද, එවැනි නිෂ්පාදන හඳුනාගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ මගට රන්දික අපි පිළිතුරක් ලබා දෙමු. හංසිකා, හා ප්‍රශ්න ජනංචය කීප දෙනෙකුට තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාට අපේ පාරිභෝගිකයන් අපිට දුරකථනයට ඇමතුම් දුනමත් අහනවා වෛද්‍ය දේශයක් අවශ්‍ය නිෂ්පාදනයක්ද බයෝනා කියන කාරණේ. ඉතින් අපි විශේෂ තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් අපි වෛද්‍යතුමාට ඒ ප්‍රශ්නය යොමු කරනවා. නමුත් බයෝනා කියලා කියන්නේ වෛද්‍ය දේශයක් අත්‍යවශ්‍ය පෝෂණ ත්‍රීකයක් නෙවෙයි, ඒක හුදු පෝෂණ ත්‍රීකයක් විතරයි. අපි ඒකට කියන OTC ප්‍රොඩක්ට් කියලා. කියන්නේ ඕවර් ද කවුන්ටර්, ඒ කියන්නේ වෛද්‍ය දේශයක් නැතුව, එහෙම නැත්නම් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව මිලදී ගන්න පුළුවන්. ඉතින් එහෙම මිලදී ගන්න පුළුවන් නිෂ්පාදනවල යම් යම් ප්‍රමිති තියෙනවා සහ කාරණා තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය නිර්දේශකින් තොරව මිලදී ගන්නා නිෂ්පාදනයක අඩංගු වන ගුණාංගයක් තමයි RDA වැලියු එක. ඒ කියලා කියන්නේ දෛනික අවශ්‍යතාවය. කෙනෙකුට හානියකින් තොරව වෛද්‍ය දේශයක් විශේෂ අවස්ථාවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විටමින් එක, ඊළඟට ඛනිජ ලවණයක, ඒ වගේ ඇමිනෝ ආම්ල සංකීර්ණයක් වුණත් යම්කිසි මාත්‍රාවක් තියෙනවා දනංජය. අපි ඒකට තමයි කියලා කියන්නේ RDA වැලියු කියලා. ඒ කියන්නේ දෛනික අවශ්‍යතාවය. ඉතින් බයෝනා ගත්තොත් එහෙම, ඔබ බයෝනා පැක් එක පිටිපස්ස ගත්තොත් එහෙම ඔබට බලා ගන්න පුළුවන් බයෝනා වලින් ෆෝලේට් කොච්චර ප්‍රමාණයක් ලැබෙනද, ඊළඟට ඇමිනෝ ආම්ල කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද, ඊළඟට බී සංකීර්ණයට අදාළ අනිත් විටමින් කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද, සිංක් කොච්චර ප්‍රමාණයක් තියෙනවද, කොපර් කොච්චර ප්‍රමාණයක් තියෙනවද, මේ වගේ ඛනිජ ලවණ, ශුද්‍ර පෝෂක ද්‍රව්‍ය වල සියලුම දේවල් වල බයෝනා එක ටැබ්ලට් එකකින්, නැත්නම් එක පෙත්තකින් ලැබෙන මාත්‍රාව ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. ඔබට ඒක සසඳන්න පුළුවන්. දැන් අන්තර්ජාලය දනංජය බොහොම වෙලාවට හැමෝම පාවිච්චි කරන දෙයක්. ඉතින් මේ අන්තර්ජාලය ඔබට ඉතාමත් සැනකින් ලබා ගන්න පුළුවන් මොකක්ද මේ කෙනෙකුට ලැබෙන්න ඕන RDA වැලියු එක. නැත්නම් දිනපතා ලැබෙන යුතු අවශ්‍යතාවය කොච්චරද කියලා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම, බයෝටින් ගත්තොත් එහෙම මයික්‍රෝග්‍රෑම් 400ක් පමණ තමයි RDA වැලියු එක තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔබ සසඳලා බලන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ හංසිකාට අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් මේ බයෝනා කියලා කියන්නේ ඔබට පහසුවෙන්ම වෙළඳසල්ලකින්, විශේෂයෙන්ම ඔස්සලකින් ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයක්. බයක් නැතුව පාවිච්චි කරන්න ඔබට යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා. අපිට වෛද්‍යතුමාට ඒ දේ යොමු කරන්නත් පුළුවන්. ඔව් දැනජ මම කියන්නම්. දැන් බොහෝ දෙනා ටෙලිෆෝන් කෝල් එකට ආන්සර් කරනකම් බලන්ගෙන බොහෝ විට කාර්යබහුල පරිසරයත් එක්ක අමාරු වෙන්න පුළුවන්. එහෙම හින්දා මේ විශේෂ මොන හරි උපදේශයක් ඕන නම් කෙටි පණිවිඩයක් එවන්න. එතකොට ඒ අනුව අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. එහෙම හැකියාව තියෙනවා. හොඳයි. තව ප්‍රශ්නයක් අහලා දිනවා අවන්ති මහේෂිකා කිරිබත් ගොඩින්. අහලා තියෙන්නේ ලස්සන කොණ්ඩයක් තියෙනවා, මෑතක ඉඳන් කොණ්ඩේ යන ගතියක් තියෙනවා, භාවනා භාවිත කරන්නට පුළුවන්ද? ඒත් සමහරු කියන පෝෂණ අතිරේක වලට මහත් වෙනවා කියලා. වෛද්‍යතුමනි, ඒක ඇත්තක්ද කියන කාරණාව පිළිබඳව මතක් කරලා සිටමු. පෝෂණ අතිරේක වලින් මහත් වෙන්නේ නැහැ දනංජය. එහෙම වැරදි දෙයක් මතයක ඉන්න එපා. පෝෂණ අතිරේක තියෙන ශුද්‍ර පෝෂක ද්‍රව්‍ය, ඒ වගේම නොයෙකුත් විශේෂ ඉන්ද්‍රීකා, එහෙම නැත්නම් කේස් වල, නියපොතු වල සහ හමේ තියෙන සෛල ඇතුලේ වෙන්න ඕනේ පරිවෘත්ති ක්‍රියා සඳහා විතරයි ඒ දේවල් බලපාන්නේ. ඒ සඳහා අවශ්‍ය සංයුත්තයකින් විතරයි පෝෂණ අතිරේකය සමානිත වෙන්නේ. ඒන් කාමයේ මහත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ පැහැදිලිවම. අනිත් එක තමයි හිසකෙස් හැලී යාමට තාරුණ්‍යයේදී විවිධ හේතු තියෙන්නට පුළුවන්. හැබැයි හොඳ පෝෂණයක් හම්බ වෙනවා නම් හිසකෙස් මුලට, හිසකෙස් ගහට විවිධ අභියෝගින්ද හිසකෙස් හැලී යාම සිද්ධ වෙන්නේ නැහැ.
දැන් මේ අභියෝග ගත්තහම මානසික සහ ශාරීරික ආතතීන් වර්ග කරන්න පුළුවන්. ශාරීරික ආතතීන් පැහැදිලි කරනවා නම් දරුණු රෝගයකින් රිකව වෙනකොට එහෙම නැත්නම් ගර්භණී කාලයෙන් පස්සේ කිරි දෙනකොට ඒ වගේව ශාරීරික ආතතීන්. මානසික ආතතීන් ගත්තහම අපි විභාගයක් ලං වෙනකොට පාඩම් කරනකොට නිදි මරනකොට මේ වගේ අවස්ථාවල ඒව වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හිඳ හිසකෙස් ගහට වෙන්න පුළුවන් හානිය අවම වෙනවා. හොඳ පෝෂණ අතිරේකයක් හොඳ පෝෂණ හැකියාවක් එක්ක කෙස් ගහ ඉතාමත් ශක්තිමත් නිරෝගීව හිස් කබලට හයි වෙලා තියෙනවා. ඒ නිසා පෝෂණ පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්න යම් කිසි විදිහකින් ආතතීන් තත්ත්වයකින් ඉන්න මේ මිදෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා ක්‍රමවේදයක් වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කරන්න. එතකොට ඔබට පුළුවන් හිසකෙස් හැලියාම අවම කරගන්න. ඔව්. ඊළඟට ප්‍රශ්නේ යොමු කළා තියෙන්නේ ලිප්සා පෙරේරා අහලා තිනවා. අය මම පැහැපත් කෙනෙක්. නමුත් මගේ මුහුණේ කුරුලෑ වගේක් පැමිණ තිබෙනවා. බය වුණා භාවිත කරන්න පුළුවන්ද කියලා. රන්දික අපි දාංචයේ කුරුලෑ කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක්. වෛද්‍යතුමාටත් මතක ඇති අපි අර බයෝනා වලින් වැඩමුළු පවා ඉදිරිපත් කරනවා. අපි පවත්වනවා නොමිලේ වැඩමුළු. ඉතින් මේ වලදීත් අපිට හමු වෙන කුරුලෑ ප්‍රශ්න තියෙන පිරිස්. ඉතින් අපි මම ප්‍රශ්නට උත්තරක් දෙන කලින් මම ලිප්සාටත් ආරාධනා කරනවා අපේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න. ඔබට වෛද්‍යතුමා ඉන්නවා, ඊළඟට අපේ තවත් පිරිසක් ඉන්නවා. ඔබට විශේෂිත වූ දැනුම ලබා දෙන්න අපි සූදානම් ඔබ වෙනවා. ඒ වගේම මේ වැඩසටහන බලන සියලු දෙනාටම මම විවෘත ආරාධනාවක් කරන්න කැමතියි. බයෝනා බියුටි කියන Facebook ෆෑන් පේජ් එක තුලින් ඔබ ඒට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් තොරතුරු. කවදද මේ තියෙන වැඩමුළු, කොහිද පවත්වන්නේ කියන විස්තර. ඒ වගේම ඔබට අපගේ ජංගම දුරකථනයට අමතලා නැත්නම් කිටිපණි විඩක් කියලා හරි විස්තර දැනගන්න පුළුවන්. අපි ඒකට ඔබට තොරතුරු ලබා දෙනවා. ඉතින් කුරුලෑ ප්‍රශ්නය ගැන කතා කරනකොට දැනංචේ ගොඩක් වෙලාට කුරුලෑ කියන එක ජීවිතේ විශේෂයෙන්ම නව යෞවනයේදී එන දෙයක් තමයි කුරුලෑ කියන්නේ ප්‍රධාන වශයෙන්. ඊට අමතරව මේ ගොඩ දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි වෛද්‍යතුමා මට මතකයි වෙලාවක සඳහන් කරා. අපි කුරුලෑවක් ආවට පස්සේ කුරුලෑව කඩනවා. ඒ කුරුලෑව සමහර අයට දැනංචේ පොඩි වින්දනයකුත් තියෙනවා. ඒ කුරුලෑවක් මීරිකලා ඒක කඩන්න අයින් කරන්න. නමුත් ඒක තමයි කෙනෙක් ජීවිත ඒක රූපලවන්න පැත්තෙන් හොඳ නැති කාරණයක්. මොකද ඒ කුරුලෑව කැනුවට පස්සේ එතන මට වෛද්‍යතුමාට මම එක මම යොමු කරන්න කැමති උත්තරයක් ලබා දෙන්න. කුරුලෑවේ අර එනවා ස්කා එකක් නේද ડોක්ටර්? ඔව්. දැන් කුරුලෑ සම්බන්ධයෙන් ගත්තාම පෝෂණ අතිරේකයක වැදගත්කම වෙන්නේ හැම නිරෝගීව තියෙන කටේ කුරුලෑ එන්නේ නැහැ, අඩුවෙන් එන්නේ. කුරුලෑ එන්නේ හේතු වෙන හෝමෝන සහ නොයෙකුත් විසබීජ ආසාදන කුරුලෑ හදන ග්‍රන්ථිය මත මේද ග්‍රන්ථි වලට ආසාදනය වීම. හැබැයි කුරුලෑ කැඩුවාම වෙන්නේ එතන කුරුලෑව තියෙන අපද්‍රව්‍ය එහෙම නැත්නම් විසද්‍රව්‍ය ඉවත් වෙන්නේ හැම කඩාගෙන. එහෙම නැම එතන කැලලක් විදියට තමයි සනීපෙන්නේ. ඒතර කැලල් හැදෙන්න පුළුවන් මූණේ හිල් හිල් ගොඩාක් හැදෙන්න පුළුවන්. එහෙනම් කුරුලෑ කඩන්න එපා. හොඳ නිරෝගී හැමතැනම තියන්නේ එතකොට කුරුලෑ එන්නේ නැහැ. හොඳයි. එසේනම් අද දවසේ අපි කතා බහ කරලා දේවල් පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් මෙවැනි වූ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්නට අපි ඉඩ ලබා දෙනවා මේ සෑම අවස්ථාවකදීම. Nature's Only නම්බර 142221 දෙවන මහල ගාලු පාර දෙහිවල තමයි ලිපිණය. ඒ වගේම 0742 4933333 0111 304 211 කියන දුරකථන මාර්ග විවෘතය ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්නට. ඒ වගේම වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව මුණ ගැහෙන්නට පුළුවන් කතා බහ කරලා තොරතුරු දැනගන්නට පුළුවන් 0711 812 63 හරිසේවක දුරකථනයට කතා නොකරොතින් කෙටි පණිවිඩයක් එවන්න. එතකොට මම අනිත්තර කතා කරනවා. හොඳයි. එහෙනම් සබු ගන්නවා, ප්‍රාර්ථනා කරනවා හැමෝටම යහපත් වූ දවසක්. බයෝනා ලයිෆ්ස්ටයිල් ඔබ වෙත ගෙනීමේ පූර්ණ අනුග්‍රහය. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය බිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න.